2013 අවුරුද්දේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 149ක ලාභයක් ලබනවා. 2018 ඔබතුමාගේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 900 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඔයා දැන් අර රූකාන්ත සින්දු කෙනින්ද ඔයා බයිලා කියන පටන් ගන්න තියෙනවා. තේරෙනවා ඒක. පොඩ්ඩක් ඉන්න කට වාගෙන. පෞගේ කාලේ කාල්ට රේස් පැද්දානේ අකර 15ක. අයියෝ මොකද මේ? දැන් ඒ සභාපතිතුමනි ඔබතුමාට තවත් ඔබතුමාගේ පක්ෂ මන්ත්‍රීවරයෙකුට මයික් එක දෙන්න අයිතියක් නැහැ. ඒ ඉඳ කරුණා කරලා මේක සිරිකොත විසින් පාලනය කරන සභාවක් නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. පෞගේ කාලේ පුවත්පත් දැන්වීම වෙනුවෙන් විතරක් 2017 18 අවුරුදු දෙකේ 118,78ක් ඔබතුමා වියදම් කළා තියෙනවා. අද මේ මුදල දෙන්න පුළුවන් නම් 105 ගානේ දෙන්න පුළුවන්. තව නිවාස 950ක් හදන්න පුළුවන් ඔබතුමා. ඒක දෙන්නෙත් නැහැ. මට තව කොහෙද නායකත්වය දෙන්නේ? මයික් එකවත් දෙන්නේ නැතු. මයික් එකවත් දුන්නේ නැහැ. මම නෙවෙයි මම විජේපාල මන්තුමා පොඩ්ඩක් කොමත් කැපිල්ලක් තියෙනවා. ඕක හරි බැස්. මේ කොහෙද දන්නේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනකොට මුළු රටේම ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරේ නැද්ද? අපේ පැවතිච්ච ආණ්ඩුවට එල්ල කරේ මේ ප්‍රචාරක වියදම් වෙනුවෙන් විශාල මුදලක් ව්‍යය කරලා තියෙනවා. එහෙම පෙන්නුම් කරපු ඔබතුමන්ලට ප්‍රචාරක වියදම් වෙනුවෙන් ලක්ෂ 1400කට වැඩි මුදලක් එක අවුරුද්දක් වෙනුවෙන් ඔබතුමන්ලගේ ගරු හේෂාන් ඉතාලගේ අත්තරාදිමු පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි මේ ඉන්නේ එදා දවසේ ආන්තර් විජේසේකර මැතිතුමා මත්තල ගුවන්තොටුපළත් හදන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු ඇමිලි පිටියේ සභාපතිතුමා නාමල් රාජපක්ෂ මන්තුමා ළඟින්ම ඉඳගෙන එදා දවසේ කාල්ටන් එකේ රේස් එකක් පැද්දනම් ඒ රේස් එකේ පිටිපස්සෙත් වතුර බෝතලේ අල්ලගෙන හිටපු හේෂා විතානගේ මන්ත්‍රීතුමා දැන් ඉතුමා එතුමා මේ විදිහට කෑ ගහනක් ගෙනත් පුදුම වෙන්නේ නැහැ. ඔබතුමා තමයි අගමැතිතුමායි ජනාධිපතිතුමායි අතර තියෙන පුරුක. හැබැයි බොහොම අමාරු ටෙන්ෂන් එකක යන්නේ. ඔබතුමාගේ පියාණන්ට වගේම මේ UNP කාර්යෝ පැලැන්ති බලය ඔබතුමාට විරුද්ධවත් පාවිච්චි කරනවා කියන එක මට විශ්වාසයි. මේ පුරුක අර දික්කසාද වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අපේක්ෂකයා කියලා ඉවරයි. බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා. අපේ අපේක්ෂකයා ගෝඨාභය කියලා ඔබතුමා පිළිගන්නවද යාව? දැන් පෞගිය කාලේ ගෝරනාඩු කරානේ. දැන් ඔබතුමා මොකද කිය? තාම විරුද්ධද? තා ඔබන්න දෙන්නේ ඔයානේ.